මේ මොහොත වන විට පොලිස්පති ධූරය සඳහා වුණු ක්‍රියාවලිය තුළ දේශබන්ධු තෙන්නකෝන්ට ජනාධිපතිගේ අනුමැතිය හිමිවුණු බවටත් අද වන විට තොරතුරු වාර්තා වනවා. සිය අනුමැතිය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙත දැනුම් දීමට ජනාධිපතිවරයා 16 වනදා කටයුතු කළ බවට තමයි දැනට ආරංචි වන තොරතුරු වල සහතික වෙලා තිබෙන්නේ. ඒ අනුව මීළඟ පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳ ව්‍යවස්ථා නායක සභාවේ කැමැත්ත විමසීම සඳහා ජේෂ්ඨ සිධානාධින් තිදෙනෙකුගේ නම් ඊට යොමු කරන්නට නියමිත වෙලා තියෙනවා. වර්තමාන පොලිස්පති ශ්‍රී වික්‍රමරත්න ලබන 25 වනදා සේවෙන් විශ්‍රාම යනවා. මේ විශ්‍රාමයෙන් පසු 36 වෙනි පොලිස්පතිවරයා ලෙස දේශබන්ධු තෙන්නකෝන් පත් කරන්නට බොහෝ දුරට ඉඩ ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. 1998 පෙබරවාරි 23 වෙනිදා ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට ඔහු සම්බන්ධ වෙනවා. ඔහු අවුරුදු 25කට ආසන්න කාලයක් පුරා මෙහි කටයුතු කර තිබෙනවා. අවුරුදු 3යි මාස 3ක් ඔහු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට තමයි කටයුතු කරලා තිබුණේ. පාතාල ක්‍රියාකාරකම්, දරුණු අපරාධකරුවන් මර්ධනය කිරීම සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දේශබන්ධු තෙන්නකෝන්ට වගකීම් පැවරේ තිබුණා. ඉතින් මේ තත්ත්වයත් එක්ක දේශබන්ධු තෙන්නකෝන්ට ජනාධිපති අනුමැතිය හිමි වී තිබෙනවා කියන කාරණය අද මූලිකව වාර්තා වන කාරණයත් එක්ක මේ වන විට කාදිනල් හිමියන් බරපතල ආකාරය ප්‍රකාශයක් ලිපියක් මේ වන විට යොමු කර තිබෙනවා. ඒ අනුව කාදිනල් හිමියන් යොමු කර තිබෙන්නේ පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම ඇතුළු බරපතල චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් හට පොලිස්පති ධූරය ලබා දීමට පියවර නොගන්නා ලෙස මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ව්‍යවස්ථාදායක සභාව වෙත ලිපියක් යොමු කළා. මේදී උන්වහන්සේ මතු කරනවා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සමාජයෙන් 9 දෙනාටම මේ හරහා පණිවිඩයක්. වර්තමාන පොලිස්පති සීරි වික්‍රමරත්න මහතා මේ සතිය ඇතුළත විශ්‍රාම යාමට නියමිතයි. ඊට පස්සේ ව්‍යවස්ථාදායක සභාව විසින් තමයි නව පොලිස්පතිවරයා නම් කරනු ලබන්නේ. නැතත් මාධ්‍ය වාර්තා කර තිබෙනවා දැනටමත් ජනාධිපතිවරයා විසින් නම් 3ක් පොලිස්පති ධූරය වෙනුවෙන් යෝජනා කරනවා කියලා පත්තරවල වාර්තා කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වුණේ කවුද? දේශබන්ධු තෙන්නකෝන්ට කියලා. හැබැයි ව්‍යවස්ථාදායක සභාවේ ඉන්නේ කථානායක, ඒ වගේ මගමැති, පාර්ලිමේන්තු විපක්ෂ නායක සදිත් ප්‍රේමදාස, නිමල් සේපාසිල්ලෝ, සාගර කාර්යවසම්, ප්‍රතාප රාමනුජම්, වෛද්‍ය දිල් කුෂි, අනුලා විජයසුන්දර, වෛද්‍ය දිනේෂ සමරත්න කියන මහත්මයින්ගෙන් තමයි ව්‍යවස්ථාදායක සභාව සමන්විත වෙන්නේ. ඉතින් එතකොට කාදිනල් හිමියන් මේ ඉලක්ක කරන්නේ කවුරුන්ද? කාදිනල් හිමියන් විසින් මේ චෝදනාව එල්ල කරන්නේ කා වෙතද කියන ප්‍රශ්නේ තිබෙනවා. කොහොමුණත් බරපතල චෝදනා එල්ල වී ඇති අයට පොලිස් ප්‍රතිදූරය දෙන්න එපා. කාදිනල් හිමියන් මේ වෙද්දි ලිපියක් යොමු කරලා. Thank you.